ඕකේ ලිගික්ස් වොච් ලිස්ට් එකට නාදත් පිළිගන්න. ඉතින් අද අපි ඉන්නේ වෙනස් ලොකේෂන් එක. අද අලුත් ගෙස්ට් කෙනෙක් ඉන්නවා අපේ වොච් ලිස්ට් එකේ. කවුද ඔයා? විචාන්. හරි. ඕකේ. ඉතින් අද අපි රිවයු කරන්න යන්නේ ඔයත් ගොඩක් කැමති ෆිල්ම් එකක් ඉන්ටර්ස්ටෙලර්. මේ ෆිල්ම් එක ඩිරෙක්ට් කරලා තින්නේ ක්‍රිස්ටොෆර් නෝලන්. මම ගොඩක් කැමති ඩිරෙක්ටර් කෙනෙක්. මේ ෆිල්ම් එකේ ඉන්නේ මැතිව් මැකෝනහේ, ඇන් හැතවේ, ජෙසිකා චැස්ටේන් උත් ඉන්නවා ෆිල්ම් එකේ මැද භාගයේදී. ස්ටෝරි ගැන කියනවා නම් මැතිව් මැකෝනහේගේ කැරක්ටර් කූපර්, එයා ඇවිල්ලා එක්ස්ප්ලෝරර් කෙනෙක්, ස්පේස් එක්ස්ප්ලෝරර් කෙනෙක්. එයා බේසිකලි කියනවා නම් එයා අවුටර් ස්පේස් එකට ගිහිල්ලා වර්ම් හෝල් එකකින් අවුටර් ස්පේස් එකට ගිහිල්ලා එතනින් එහාට තමයි කතාව තියෙන්නේ. අපි ගොඩක් ස්පොයිල් කරන්නේ නැහැ. ඉතින් ඕගොල්ලෝ බලන්න නැත්නම් අනිවාර්යෙන් බලන්න කියන දේ තමයි අපි මේ රිවයු එක කරන්නේ. මම මේ ෆිල්ම් එකට කැමති වුණේ මේ ෆිල්ම් එකේ තියෙන විෂුවල්ස්, මේ ෆිල්ම් එකේ තියෙන මියුසික් එක සහ මැතිව් මැකෝනහේගේ ඇක්ටිං. ඒ කියන්නේ එයාගේ කැරක්ටර් එක කොච්චර හොඳට ඔඩියන්ස් එක ග්‍රැබ් කරගන්නවද කියන එක නිසා මම මේ ෆිල්ම් එකට කැමති වුණේ. මම ගොඩක් මේ ටයිප් එකේ මූවිස් වල කැමති. ඒකයි තව අර මේ ෆිල්ම් එක ටිකක් අර බ්‍රේන් එක වැඩ කරනවා වැඩි වගේ, අර ඒ වගේ තියෙන ෆිල්ම්ස් වලට මම කොහොමද කැමති. ඒක ගොඩක් ලොකු හේතුවක් වුණා මේ ෆිල්ම් එකට කැමති වෙන්න. ඒ වගේම ඇක්ටිං ගොඩක් ගොඩක් يعني කියලා වැඩක් නැහැ. ඇත්තටම මේ ෆිල්ම් එක බැලුවම ඇත්තටම මේ ෆිල්ම් එකට කැමති වෙන්නේ ඇයි කියලා කියන්න ඕනේ. මේක ෆිල්ම් එක බල ගමන් තේරෙනවා ඇයි ෆිල්ම් එකට කැමති වෙන්නේ කියලා. ඔව්, මේ ෆිල්ම් එක ඇත්තටම ගොඩක් ඕගොල්ලෝ කැමති වෙනවා. ඕගොල්ලෝ සයිෆයි වලට කැමති නම් ස්පේස් ගැන, ටයිම් ට්‍රැවල් ගැන මොකක් හරි පොඩි කන්සෙප්ට් එකක් තියෙනවා නම්, එක එක තියරිස් තියෙනවා, එක එක කට්ටියල එක එක තියරිස් තියෙනවා මේ ෆිල්ම් එක ගැන. ඒ තියරිස් අහනකොටත් ගොඩක් ආසිතන. මොකද ඔයා කිව්වත් වගේ මේ ෆිල්ම් එක ගොඩක් හිතවන්න ට්‍රයි කරනවා. ඒත් එක්කම අර ගොඩක් ෆීලිංස් පැත්තටත් ගොඩක් බර වුණ ෆිල්ම් එකක්. අර තාත්තගේ දුවගේ තියෙන අර බැඳීම එහෙම, ඒ කියන්නේ එයා අර අර මර්ෆ් අර ටික ටික අර ලොකු වෙන, අර කියන්නේ අවුරුදු ගානකින් මේ හිතා ගන්න බැරි ලොකු වෙනසක් දකිනකොට අර අපිට උනත් ගොඩක් අර ලොකු දුකක් වගේ නිකන්. ඔව්, ගොඩක් අමාරුයි ඒක බලන්න. මමත් ගොඩක් කැමති වුණ දෙයක් තමයි සවුන්ඩ් ට්‍රැක් එක. මම හිතන්නේ හාන්ස් සිමර් අමුතුන් කියන්න ඕනේ අන්තිම කියන්නේ කවුද කියලා. ඉතින් මම ගොඩක් කාලයක් තිස්සේ එයාගේ ෆෑන් කෙනෙක්. හැබැයි මේ ෆිල්ම් එකේ සවුන්ඩ් ට්‍රැක් එක මාර යුනික්. මේ ෆිල්ම් එකටම ගැලපෙනවා. ඒ කියන්නේ මේ ඒ සින්දුව, ඒ මියුසික් කැවම අපි අවුටර් ස්පේස් එකේ ඉන්නවා වගේ තමයි මට තේරුනේ. ඉතින් ඒක ගොඩක් අයිකොනික් දෙයක්. මම හිතන්නේ මේ ෆිල්ම් එකේ ගොඩක් දේවල් අයිකොනික්. විෂුවල්ස්, ස්ටෝරි එක කියන විදිය, මේ අපි කැරක්ටර් එකට සම්බන්ධ වෙලා ඉන්න විදිය, අන්තිමට ඒක එන්ඩ් වෙන විදිය, ඉමෝෂනල් පැත්ත, ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් අනිවාර්යෙන් බලන්න ඕන ෆිල්ම් එකක්. ෆිල්ම් එක ඔයාලා අනිවාර්යෙන් බලන්න. ඔයාලා සින්නනම් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මොනවද හිතන්නේ ඔයාලා ෆිල්ම් එක ගැන, ඔයාලගේ තියරිස්, ඔයාලගේ ඒ දැනුන දේවල් එහෙම බෙදාගෙන තියෙනවා නම් ඔයාලා කමෙන්ට් එකක් දාන්න. ඔව්, අනිවාර්යෙන් දාන්න. ලයික් කරන්න අපේ වීඩියෝ එකට, සබ්ස්ක්‍රයිබ් කරන්න අපේ channel එකට. දන්නවනේ මොකද කරන්න ඕනේ කියලා. අපි ඊළඟ වීඩියෝත් අරගෙන යනවා.